ජනපති වරණේ ප්‍රතිපල මත ඇමරිකාව තුල සිවිල් යුද්ධයක් හටගත හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Times සහ C24 නවතම සමීක්ෂණ ප්‍රතිඵල මගින් මේ සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමක බියක් මතු කර පැවති බවයි වාර්තා කළේ. ජනපති වරණේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් වූහොත් සිවිල් යුද්ධයක අවධානම උත්සන්න විය හැකි බව හෙළි කර තිබෙනවා. මෙහිදී මත විමසුමට සම්බන්ධ වූ 127ක පිරිසක් සිවිල් යුද්ධයක් හටගැනීමේ අවධානම සම්බන්ධයෙන් බිය පළ කර පැවති බවයි වාර්තා කළේ. ජනපති වරණේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් වූහොත් ආයුධ අතට ගැනීමේ සූදානමින් 112ක් පසුවන බව මත විමසුමට සම්බන්ධ වූ පුද්ගලයන් විසින් හෙළි කර තිබුණා. කමලා හැරිස් සම්බන්ධයෙන් මෙම ප්‍රතිශතය 105%කට අසන්න මට්ටමක පවතින බවයි වාර්තා කළේ. 2020 ජනපති වරණේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් වූ පසු ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල වැටලීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් මෙහෙවා පැවති බවයි චෝදනා කළේ. මෙවර අමෙරිකානු ජනපතිවරණය පැවැත්වීමට පෙරම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ සම්බන්ධ උසිගැන්වීම් සිදු කර පැවති බවයි චෝදනා කළේ. ජයග්‍රහණය සොරකම් කළහොත් සටන් වැදීමට සූදානමින් පසුවන ලෙස රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ආධාරකරුවන් වෙත දැනුම් දී තිබුණා. මේ සමග අමෙරිකාවට එරෙහිව අමෙරිකාව තුළ සන්නද්ධ කණ්ඩායම් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි වාර්තා කළේ. අමෙරිකානුවන්ට වඩා පහසුවෙන් ගිනිඅවි සඳහා පිවිසුම තිබීම මෙම තත්ත්වය අවධානම් මට්ටමකට ගෙන යාමට සමත් වනු ඇතැයි පවසා තිබෙනවා. අමෙරිකානුවන් බරපතල මට්ටමින් දේශපාලනිකව පිළිබෙදී සිටින අතර මෙම අවධානම 85%ක් විසින් පිළිගෙන පැවති බව වාර්තා කළා. ඝාතන ප්‍රයත්න දෙකකින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජීවිතය බේරාගෙන තිබීම සමග මෙම දේශපාලනික වෛරය අඛණ්ඩව වර්ධනය වී පැවති බවයි සඳහන් කළේ. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සහය දක්වනු ලබන කනිෂ්ඨ රොබර්ට් එෆ් කෙනඩි මාධ්‍ය වෙත කියා සිටියේ මෙවර අමෙරිකානු ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය මත ලෝක ජනගහනයෙන් 3-2 ඉරණම තීරණය වීමට නියමිත බවයි. මෙහිදී කමලා හැරිස් අමෙරිකාවේ ජනපති ධුරයට පත් වූහොත් ද්‍යෂ්ටික යුද්ධයක් වැළැක්වීමට කිසිදු හැකියාවක් නොමැති බව පවසා තිබුණා. බයිඩන් පාලනය රුසියාව සමග න්‍යෂ්ටික යුද්ධයක් සැලසුම් කරන අතර මෙය කමලා හැරිස්ගේ පාලන සමයේ ක්‍රියාත්මක වනු ඇතැයි පවසා තිබෙනවා. මෙවන් අවදානමකදී පැය 2 කාලයක් තුළ බිලියන 5.8 පිරිසක් ඝාතනයට ලක්වනු ඇතැයි දැනුම් දී තිබුණා. මෙය වැළැක්වීමේ හැකියාව ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව පවතින අතර මෙම ආරක්ෂණ විකල්පය අමෙරිකානුවන් සතුව ඉදිරිව පවතින බවයි සඳහන් කළේ. නැතහොත් අවදානම වැළැක්වීම සඳහා සටන් වැදීමට අමෙරිකානුවන්ට සිදුවනු ඇති බව පවසා තිබෙනවා. ඉරාක යුද්ධය, වියට්නාම යුද්ධය වැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා කමලා හැරිස් පරාජයට පත් කිරීම අත්‍යවශ්‍ය බවයි සඳහන් කළේ. මේ අතර SpaceX ප්‍රධානි ඊලොන් මස්ක් කියා සිටියේ මෙවර අමෙරිකානු ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය තීරණාත්මක විය හැකි බවයි. අමෙරිකාව වාර්තාගත ණය අර්බුදයක පැටලී සිටින අතර මෙය බංකොලොත්භාවය සඳහා ආසන්න මාවතේ ගමන් කිරීමක් ලෙස නම් කර තිබුණා. ඩොලර් ට්‍රිලියන 35ක දැවැන්ත ණය මුදලක් ගෙවීම සඳහා මේ වන විට අමෙරිකාව වගකීමෙන් බැඳී සිටින අතර මෙය ආසන්න මට්ටමේ අවදානම් මතු කළ හැකි බවයි පවසා තිබුණේ. මේ සමග බාහිර යුද ගැටුම් සඳහා අමෙරිකාව දරන දැවැන්ත පිරිවැය වහම නවතා දැමීමේ අවශ්‍යතාවයක්ද පවතින බව පවසා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න.